ඉලාස්වලා ආණ්ඩුව පිහිටවන්න ඒගොල්ලන්ට ඉඩ ලබා දුන්නා. ආණ්ඩුව පිහිටවලායින් පස්සේ අපි ආණ්ඩුවට ප්‍රකාශ කරා අයවැයක් හෝ අතුරු වය සම්මත ගිවුනුවක් අරන් එන්න කියලා. නමුත් ඒක කරන්න නැතුව ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ආණ්ඩුව තීන්දුවක් ගත්තා ඒගොල්ලන්ගේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. හැබැයි පාර්ලිමේන්තුවෙන් අනුමැතියක් ලබා ගත්තේ නැහැ ඒගොල්ලන්ගේ අයවැය වලට, ඒගොල්ලන්ගේ වියදම් වලට පාර්ලිමේන්තුවෙන් අනුමැතියක් ලබා ගන්න නැතුව. ඒ වගේම ආණ්ඩුව ඒගොල්ලන්ගේ යම්කිසි දේශපාලන කෝණයකින් බලලා විශේෂයෙන්ම ඡන්දය ඉලක්ක කරගෙන යම්කිසි වැඩසටහනක් ආරම්භ කළා. ඒ වගේම කුරුණෑගල බුවනක බාහු රාජ මණ්ඩපය කැඩීම පිළිබඳවත් අපි ජනමාධ්‍ය හරහා මේ රටේ ජනතාවට ඒ පණිවිඩ ලබා දුන්නා. ඒ වගේම කනගාටුවෙන් හරි අද කියන්න සිද්ධ වෙනවා පුත්තලමේ කළා තියෙන විනාශයත්, ඒ වගේම සිංහරාජ වනාන්තරයට කළා තියෙන විනාශයත් පිළිබඳව අද ජනතාව ඒ ගැන දන්නවා. අපි කනගාටුවෙන් හරි නැවතුණා ජනතාවට මතක් කරන්නේ ආණ්ඩුවට ඉතා පැහැදිලි 3-2 ආසන්න පාර්ලිමේන්තුවේ බහුතරයක් තියාගෙන ආණ්ඩුව තාමත් උත්සාහ කරන්නේ ඒගොල්ලන්ගේ ඉන්න මැති ඇමතිතුරුන්ට පහසුකම් ටික ලබා දීලා මේ ආණ්ඩුව එකට තියාගන්න. අපි දන්නවා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු, ඒ වගේම ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ඉන්න අනිකුත් දේශපාලන පක්ෂවල මැති ඇමතිතුරු සන්තෝෂෙන් තියාගන්න තමයි අද ආණ්ඩුව වැඩ කටයුතු කරන්න කියන එක කනගාටුවෙන් හරි මේ රටේ ජනතාවට අපි මතක් කරන්න ඕනේ. අපි නිතරම මේ රටේ ජනතාවට කියනවා වගකිය යුතු විපක්ෂයක් හැටියට අපි කටයුතු කරනවා. අපේ නායක ගරු සජිත් ප්‍රේමදාස මහත්තුමා විපක්ෂ නායකවරයා හැටියටම ප්‍රකාශ කළා තියෙන්නේ, ප්‍රකාශ කරන්නේ විපක්ෂයේ කාර්යභාරය, විපක්ෂයේ වගකීම මේ රටේ දේශප්‍රේමී බලවේගයක් හැටියට සමගි ජන බලවේගය අනිවාර්යයෙන්ම අපි කටයුතු කරනවා කියන එක මේ රටේ ජනතාවට අපි කියන්න ඕනේ. අපි ඉවසීමෙන් බලන් ඉන්නෝ මේ රටේ ජනතාව ඇස් ඇරිලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඒ කණ්ඩායම මේ රටේ පාලන බලය කරන ආකාරය සැලසුම් මොකද්ද, විශේෂයෙන්ම අපි කල්පනා කරනවා සාකච්ඡා කරනවා මේ රටේ ආර්ථිකය ගැන. අද උද්ගමනය 6.1යි 6.3යි අතර දෝලනය වෙනවා. ඒ වගේම තමයි ආර්ථික වර්ධනය ගැන කතා කරනකොට ඍණ ආර්ථිකයක් මේ රටේ අපි දකින්න ලැබෙනවා. ඒ වාර්තා ආරම් බලනකොට, මහ බැංකුවේ වාර්තා ආරම් බලනකොට ඉතා පැහැදිලිව මේ රටේ ආර්ථික තත්ත්වය මොකද්ද කියන එක බඩු මිල දවසෙන් දවස වැඩි වෙන එක පිළිබඳව අපි වගකිය යුතු විපක්ෂයක් හැටියට අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තමයි ආර්ථික දිහා බලනකොට මේ රටේ ආණ්ඩුවට අපි ඉතා පැහැදිලිව කියනවා සමගි ජන බලවේගයේ ඉතා පිරිසුදු දේශපාලන ගණයක් ගමනක් අපි යන්නේ. අපිට චෝදනා තියෙන හැම දෙයක්ම අපි මුහුණ දෙන්න ලෑස්ති. විශේෂයෙන්ම මහ බැංකුව පිළිබඳව තාමත් කතා කරනවා විතරයි. අපි ආණ්ඩුවට කියනවා කරුණාකරලා ඒ හොරු ටික අල්ලන්න. අපි කිසිම බයක් නැතුව පිරිසුදු දේශපාලන ගමනක්, පිරිසුදු දේශපාලඥයන් ඉන්න මන්ත්‍රී කණ්ඩායමක් ඉන්න සමගි ජන බලවේගය ඕනෙම අභියෝගයකට මුහුණ දෙන්න අපි ලෑස්ති කියන එක මේ අවස්ථාවේදී මේ රටේ ජනතාවට මතක් කරනවා. හොරු ටික අල්ලන්න චෝදනා කරා ඇති ඉතා පැහැදිලි ආණ්ඩු බලයක්, 3-2 ආසන්න බලයක් මේ රටේ ජනතාව ලබා දීලා තියෙනවා. ඒ බලය පාවිච්චි කළා මේ රටේ අලුත් දේශපාලන ගමනක් ආරම්භ කරන්න. අපි ආණ්ඩුවට අභියෝග කරනවා හොරු ආරක්ෂා කරන්නේ නැතුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආවේ හොරු අල්ලනවා කියලා. ඒ හොරු ටික අල්ලන්න එක්සත් ජාතික පක්ෂයට වෙලා තියෙන දේ ගැන අපි කනගාටු වෙනවා. මම හිතන්නේ මේ සතියවත් එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත් කරයි කියලා ජාතික ලයිස්තුවේ. ඒ වගේ තත්ත්වයක තමයි එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අද ලක් වෙලා තියෙන්නේ.
අපි ආදරේ එක්සත් ජාතික පක්ෂ අපේ මහගෙදර එක්සත් ජාතික පක්ෂ හැපෙයි මේ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ අප පක්ෂයේ නායකයන් ගත්ත දේශපාලන තීන්දුව ගැන අපි සන්තෝෂ වෙනවා අපි අලුත් ආරම්භයකින් වග කිය යුතු විපක්ෂයක් හැටියට අපි කටයුතු කරනවා කියන එක මේ රටේ ජනතාවට මතක් කරනවා බොහොම ස්තුතියි නෑ ප්‍රශ්න අපි ගමු මිතුමිය කතා කරේ පස්සේ සුබෝදසනක් අද මේ මම කාලයකට පස්සේ සම්බන්ධ වුණේ මේ මාධ්‍ය සාකච්ඡාවට කාරණා දෙකක් පිළිබඳව කතා කරන්න. පළවෙනි කාරණාව තමයි වර්තමානයේ විශාල වශයෙන් කතා බහට ලක් වෙලා තියෙන 19 වෙනි සංශෝධනය තියාගන්නවද ඉවත් කරනවද නැවත 18ට යනවද 20ක් ගේනවද ඔය වගේ නොයෙකුත් කතන්දර දැන් මේ දවස්වල කියවෙනවා. ඉතින් ඇත්තටම රටේ පුරවැසියෙක් විදිහටත් රටේ ජනතාවට බලය දිය යුතුයි කියන මතේ ඉන්න කෙනෙක් විදිහටත් මම විශ්වාස කරනවා 19 තමයි මේ රටට වෙච්ච ඉතාමත් හොඳම දේශපාලනික වශයෙන් සහ සෑමතින්ම මේ රට වෙච්ච හොඳම මේ මේ තියෙන මේ ගැටලු ප්‍රශ්න විසඳන්න වගේම ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනේ රාජපක්ෂ සමයේ නමට විතරක් වචනයකට විතරක් සීමා වෙච්ච මේ වචනේ ක්‍රියාවෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රටේ ජනතාවට දෙන්න හදපු හොඳම ක්‍රමය තමයි 19 වෙනි සංශෝධනය. එහෙනම් මම ඉල්ලා සිටිනවා කරුණාකර රටේ මිනිස්සුන්ට මම කියන්න කැමති ජනතාවට පොඩ්ඩක් මම මේ කියන කාරණා පිළිබඳ නිකන් කල්පනා කරලා බලන්න. දැන් අපිට මේ දැන් වර්තමානයේ තියෙන පළවෙනි මේ මාධ්‍යෙන් ගමුකෝ දැන් මේ මාධ්‍ය විදියට ඔබට තියෙන මේ නිදහස. මේ මාධ්‍ය වේදීන් විදියට ඔබට මේ ලැබිලා තියෙන අසීමිත නිදහස. ඇතරම මේක තවත් නිදහස් විය යුතුයි කියලා මම හිතන්නේ. මේක අසීමිත කියලා මම විශ්වාස කරන්නේ. රාජපක්ෂ සමයත් එක්ක ගත්තම අපි 2015 ආණ්ඩුව පත් කරාම ඔබම හිතට තට්ටු කරලා බලන්න ඔබට මොන තරම් නිදහසක් ලැබුණාද මාධ්‍යවේදීන් විදිහට. දැන් අද වෙනකොට මාධ්‍යවේදීන්ට වක්‍රව සහ ඍජුව වෙන බලපෑම් මම කියන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලනුත් හොඳට මේක දන්නවා. කාගෙන්ද කෝල් එන්නේ මොන විදිහටද නිවුස් එඩිට් කරන්න කියන්නේ මොන විදිහටද පත්‍රවලට නිවුස් දාන්න කියන්නේ රූපවාහිනියට මොන විදිහට නිවුස් දාන්න කියන්නේ අරයාගේ කට් එක ගන්න මේ ආයි කට් එක නොගෙන ඉන්න ඔය වගේ නොයෙකුත් කතන්දර දැන් ඔන්න පටන් අරන් කියන එක ඉතාමත් පැහැදිලිව පේනවා. මෙහෙම හරි පොඩ්ඩක් හරි අපිට ඔළුව උස්සලා ඉන්න පුළුවන්කම තියෙන්නේ වෙන කමුකුත් හින්දා නෙවෙයි මේ සමාජ මාධ්‍ය වලට තාම එහෙම බලපෑමක් කරන්න බැරි හින්දා. එවට අනික් මාධ්‍ය අරගෙන බැලුවොත් ඕගොල්ලන් හොඳටම දන්නවා මාධ්‍ය වලට තියෙන බලපෑම කුමක්ද කියලා. ඒ වගේම ඊයේත් මම හිතන්නේ ඕගොල්ලන්ගේ මාධ්‍ය සහෝදරයෙක් වත්තරංගුට ගත්තා. ඒකේ පිටිපස්සේ තියෙන කතාව පිළිබඳව ලොකුවට මම දන්නේ නැති හින්දා මම මේ පිළිබඳව විශේෂයෙන් කියන්න යන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් දැන් මේ අපේ ආණ්ඩුවෙන් 19 වෙනි සංශෝධනයත් එක්ක ඔබට රැගෙන ආපු දේවල් මොනවාද? එකක් තමයි තොරතුරු දැනගැනීමේ පනතක් තියෙනවා දැන් මේ රටේ මිනිසුන්ට. තොරතුරු දැනගැනීමේ කොමිසම අපි විසින් 19 වෙනි සංශෝධනයේ මේ රටේ මිනිසුන්ට දීපු දෙයක්. විගණන පනතක් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ රටේ විගණනය රටේ මේ මූල්‍ය විගණනය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අද වෙනකොට විගණකාධිපති කියන තනතුර නිකන් නමර තිබ්බ තනතුර විශාල හොඳ කියන්නේ හොඳ රෙස්පෙක්ට් එකක් තියෙන හොඳ ගෞරවයක් තියෙන තනතුරක් බවට පත් කරේ මේ අපි එන අපේ ආණ්ඩුව තියෙන කාලේ. ඒතර විගණන කොමිසම අපි විසින් ගෙනාපු එකක්. ප්‍රසම්පාදන පනත කියලා ගන්නවා. ප්‍රසම්පාදන කොමිසමත් අපි විසින් ගෙනාපු එකක්. මේ ඔක්කොම 19 නිසා ඔබට ලැබිච්ච දේවල්. 19 නිසා. 19 වැරද්දක් හින්දා ගිය සැරේ ආණ්ඩුව මේ අනාගත්ත නෙවෙයි. ජනාධිපති අගමැති අතර තියෙන ප්‍රශ්නේ නිසා ආණ්ඩුවේ ප්‍රශ්න ඇති වුණා මිසක් 19 දෙකට දොස් කියලා වැඩක් නැහැ. මම තව එක උදාහරණයක් කියන්නම්කෝ. දැන් වෙනදට ඡන්ද කාලේට 2015ට කලින් තිබ්බ ඡන්දවල ඔයගොල්ලෝ එකින් එක අරගෙන බලන්න. ඡන්දයක් තියනවා කියන මුළු රටම පොලිතින් වලින් විනාසයි, කටවුට් වලින් විනාසයි, මොන්න මැතිවරණේ තිබ්බත් මතක් කරලා බලන්න කොහොමද ඡන්ද කරේ දවස්වල කියලා. ක්ලයිඩ් කණු පේන්න බෑ. මේ පෝස්ටර් මුළු මේ පුදුම ධනයක් විනාශ කරන්නේ මුළු පෝස්ටර් ගහනවා වගේ දෙගුණක ධනයක් යනවා ඒ ටික ඡන්දිවර වෙලා සුද්ධ පවිත්‍ර කරන්න. හැබැයි මේ සැරේ එහෙම එකක් කරන්න හම්බුණාද? මේ සැරේනේ 2015න් පස්සේ තිබ්බ හැම මැතිවරණයක්ම අරන් බලන්න රටේ මිනිස්සු පවා කතා වෙන්න ගත්ත මැතිවරණයක් තියනවද නැද්ද කියලාවත් දන්නේ නැහැ කියලා.
අපිට දියුණු වෙන රටක් විදිහට ප්‍රජාතන්ත්‍රවාදී රටක් විදිහට මේක නෙවෙයි ද අවශ්‍ය වෙන්නේ. මේවා තමයි මේ 19 ලැබිච්ච හොඳ දේවල්. හැබැයි 19 බොරු කියන්න අවශ්‍ය නැහැ. තාක්ෂණික ගැටලු කීපයක් තියෙනවා. හැබැයි 19 තනිකරම නැති කරලා වෙනස් කරලා නැවත 18ට යන එක නෙවෙයි කරන්න ඕනේ. 19 තියෙන යම් යම් තාක්ෂණික ගැටලු විසඳලා 19 තියාගන්න එක තමයි කරන්න ඕනේ. ඇත්තටම අපි ඉල්ලා සිටින්නෙත් ඒකයි. මොකද රටේ මිනිස්සුන්ට දැන් මේ 19 මොකද්ද 18 මොකද්ද කියලා ඔය වැඩක් නැහැ. රටේ මිනිසුන්ට තමුන්ට අවශ්‍ය ජනාධිපති පුත්පත් උනා, තමුන්ට අවශ්‍ය හොරුලන නැවතත් පාර්ලිමේන්තුවට පත් උනා. හැබැයි රටේ මිනිසුන්ට නැවතත් මේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඇති වැඩක් නැහැ. මේවා නිකන් අනවශ්‍ය දේවල්. අර මෙතුමා කිව්වා වගේ මේ වනාන්තරයේ පරිසර වේදියෝ කියන මැන්ටල් පරිසර වේදියෝගෙන් ඇති වැඩක් නැහැ. මේ රටේ හොස් මේකද ඔක්සිජන් ඛණ්ඩද ඒ වගේ කතා කරන ජනතාවක් ඉන්න රටක් නෙමේ මේක. ඒ කියන්නේ රටේ ජනාධිපති කෝ හරි තැනකට වැඩිය ගමන් අනේ දෙයනේ දෙයියෝ දැක්කා වගේ මෙන්න කවදාවත් වහින් නැතුව සති දෙකක් තිස්සේ වහින් නැතුව තිබ්බ ගමට අනේ දෙයනේ වැස්ස කියලා කියන විදිහේ මිනිස්සු ඉන්න රටක් මේක. ඊයේ මං හිතන්නේ රටේ ජනාධිපතිතුමා හෙලිකොප්ටරේ මුළු රටේම යන්න ඇති. ඊයේ මමර සූර්ණ වැස්සනේ නේ ඊයේ දවස පුරාම රෑ තිස්සේ. ඒ කියන්නේ අපේ රටේ මිනිස්සු ඒ වගේ මානසිකත්වයකින් ඉන්න ජනතාවක් ඉන්න වෙලාවක අපිට මේ 19 අහෝසි කිරීම පිළිබඳව ඇත්තටම සාකච්ඡා මේසයට ගේන එකත් ඇත්තට මට තුන එක වෙලාවකට බොරු වැඩක් කියලා. හැබැයි මම ඉල්ලා සිටින්නේ උගත් බුද්ධිමත් යමක් තේරුම් ගැනීමට හැකි. ඔබ වගේම මේ මාධ්‍යවේදීන් මම දන්නවා මාධ්‍යවේදීන් කොච්චර මොන මාධ්‍ය ආයතනයේ වැඩ කරත් ඔබ දන්නවා ඔබට ලැබිච්ච අවස්ථාවන් මොනවාද කියලා මේ 19 නිසා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මාධ්‍ය විදිහට ඔබගේ වගකීම මේක ජනතාවට බාර දුන්නට වැඩක් නැහැ. පාර්ලිමේන්තුවට බාර දුන්නට වැඩක් නැහැ. මොකද ඔක්කොම ඉන්නේ විපක්ෂයේ ඇරෙන්න අනෙක් හැමෝම දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න රටක් මේක. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මාධ්‍යවේදීන්ගෙන් කරුණා කරලා මේ පිළිබඳව සාකච්ඡා මේ තත්ත්වයකට ගේන්න. ඔබලා අහන්න ඕනේ ප්‍රශ්නේ මේකනේ. ඔබලා අහන්න ඕනේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ඇමතිවරුන්ගෙන් 19 තියෙන ගැටලු මොනවාද? 19 අයින් කරන්න නම් 19 තියෙන ගැටලු මොනවාද? තාක්ෂණික ගැටලු කීපයක් තියෙනවා. යම් යම් තනතුරුපත් කරා මේවා අයින් කරන්න බැරි. උදාහරණයක් විදිහට දැන් වැඩබල්ල පොලිස්පති කෙනෙක් ඉන්නේ. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඒවා නෑ නෙවෙයි. අපි මේ 19 සියරසියක් හොඳයි කියනවා නෙවෙයි. ඒකෙදින තාක්ෂණික ගැටලු විසඳන්න ඕනේ. හැබැයි 19 නිසා මේ රටට ලැබිච්ච විශාල මේ අපි ජනතා භුක්ති විඳින රටේ ජනතාව විදිහට විශාල දේවල් ප්‍රමාණයක් අපි භුක්ති විඳිනවා. ඒක තේරෙන්නේ ඔක නැති වෙච්ච දවසක. රටේ ජනතාව මහ ජනතාව විදිහට ඉන්නවද නැත්නම් 18ට නැවතත් ගිලා යටත් වැසියන් විදිහට ඉන්නවද කියලා තීරණය කළ යුතුයි. මේ තනිකරම රටේ ජනතාවට බලය දුන්න එක තමයි මේ 19 කරේ. නැවත 18ට යනවා කියලා කියන්නේ මොකද්ද? රාජපක්ෂ පවුල සහ ඒ පවුලේ ඉන්න ඒ නායකයා සහ ඒ පවුලේ ඉන්න කීප දෙනා නැවත බලය ලබා දීම. ඒකද මේ රටට අවශ්‍ය? ඉතින් ඒක නම් අවශ්‍ය නැවතත් 18ට ගිහිල්ලා ආයසරයක් අර 2015ට කලින් තිබ්බනේ කාලයක්. අපි අර ගොඩාක් දුක් විඳලා අන්තිමට මිනිසුන්ට ඔක්කොම එපාවලා 2015 නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය ඕනේ වුණේ. ඒ වගේ කාලයකට යයි. ඉතින් එහෙනම් මං ඉල්ලා සිටින්නේ මේ රජය මේ කරගෙන යන වැඩපිළිවෙල අනුව රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනේ නිකන් වචනේට සීමා වෙනවා. දැන් ඒ විතරක් නෙවෙයි මෙතුමා කිව්වා වගේ දැන් වෙනකොට ජල මූලාශ්‍ර 138කින් ඊයේ දවසේ වෙනකොට ආපු තොරතුරු තමයි ජල මූලාශ්‍ර 138කින් අඩු වෙලා තියෙනවා රටේ. ඇයි ඉතින් මේ දකුණ තැන රටේ මිනිස්සු දම්මනවා. දැන් ජනාධිපති කෝ හරි තැනකට වඩිනවා. එතන මිනිස්සු ටිකක් ප්ලාන් කරනවා. ඒ මිනිස්සුන්ට කියනවා අනේ දෙයියෝ දැක්කා වගේ දැන් වැස්සා ඔබතුමා නම් පුදුමයි මේ වැඩේ. ඔබතුමා ආපු වෙලාවේ ඉඳන් මේ පුදුම මේ පරිසරයේ වෙනස් වීමක් වෙන්නේ. මේ පරිසර වේදීන් නිසා මේ රටට මුකුත් කරන්න බෑ. කරුණා කරලා ඔබතුමා මේ පාර හදන්න. ඊට කලින් ජනාධිපතිතුමා හනුවාට පාර ඕනේද නැද්ද කියලා. ඒ කියන්නේ මේ ඊට කලින් කතා වෙලා කට්ටියක් තියෙනවා. මෙයා ගිහින් ඒ ප්‍රශ්නේ අහනවා. මිනිසුන්ගේ කටින් එක ගන්නවා. ඊට පස්සේ ජනතාවට ගිහින් කියනවා මිනිස්සු ඉල්ලපු නිසා මම පාර දුන්නා කියලා. හැම දෙයක්ම පාරක් පොඩි පාරක් අතුරු පාරක් එහෙම නැත්නම් අඩි පාරක් කපලා තමයි ওই ගොඩාක් වනාන්තර විනාශ වුනේ. ඉතින් ඒ හින්දා මම ඉල්ලා සිටිනවා මේ රටේ මේ පරිසර වේදීන් නැත්නම් මේ තින ටිකවත් ආරක්ෂා වෙන්නේ නැහැ. තව ටිකක් කල් යනකොට තව අවුරුදු දෙකක් ලියලා තියාගෙන තමයි මේ ආණ්ඩුව මේ විදිහටපත් වුණොත් දිගටම මේ විදිහට වැඩ කරගෙන ගියොත් මේ ආණ්ඩුව ඉන්න මැති ඇමතිතුරුන්ගේ සහ ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ උමනාවන් මත අවුරුදු දෙකක් යනකොට කාන්තාරයක් වෙන මේ රට. ඊට පස්සේ අන්තිමට කාන්තාරය දිහා බලාගෙන සියලු දෙනාට සතුටින් දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න තමයි මේ රටේ ජනතාවට වෙන්නේ. ඒ නිසා මම ඉතාමත් වගකීමෙන් ඉල්ලා සිටිනවා මාධ්‍ය දැන් නැගිටින්න. ඕගොල්ලන් දැන් නිදාගෙන හිටිය ඇති. දැන්
තුනෙන් දෙක ගත්තේ මේ සියලු දේම වෙනස් කරනවා කියලා කියාගෙන මේ තුනෙන් දෙක ගත්තේ හොඳ කරන්නේ මේ අපි එක හැම අවස්ථාවකම කිව්වා මේ 19 වෙනි මේ සංශෝධනය වෙනස් කරන්න තමයි මේ තුනෙන් දෙක ඉල්ලන්නේ කියලා අපි කිව්වා ඒක අනිවාර්යයෙන්ම වුන් මේ යන විදිහට කරනවා ඒ විතරක් නෙමෙයි දැන් පළාත් සභා පිළිබඳව සාකච්ඡාවකට ඇවිල්ලා තියෙනවා සරත් විරසේකර මහත්තයා එක පැත්තකින් කියන පළාත් සභා අහෝසි කළ යුතුයි කියලා සරත් විරසේකර මහත්තයා ඔය පැත්තෙන් එහෙම කිව්වයි කියලා ජීවිතේට මේගොල්ලෝ ඉන්දියාවත් එක්ක ඔය ප්‍රශ්න ඇති කරගන්නේ මේක මේ මේගොල්ලන්ට කොච්චර තුනෙන් දෙක ලැබුණත් මේක මේ රටක් එක්ක කරගත්ත ගිවිසුමක් මේ රටේ තියෙන ජාතික ප්‍රශ්න විසඳන්න. ඒතොර මම අහන්න කැමති සරත් විරසේකර මහත්තයා ඇතුළු ඔතන ඉන්න කීප දෙනාගෙන් ඔය 10 කියන්නේ 13 ඕන්නේ නැහැ. එහෙම නැත්නම් පළාත් සභා ඕන්නේ නැහැ කියන කට්ටියගෙන් මේ රටේ ජාතික ප්‍රශ්න විසඳලා තියෙනවද? මේ රටේ මිනිසුන්ට ජාතික ප්‍රශ්නයක්. මිනිසුන්ට තවත් ජාතින් අතර ප්‍රශ්නයක් නැති වුණාට මේ රටේ දේශපාලඥයන්ට ඒ ජාතික ප්‍රශ්න තියෙනකන් බලේ රඳවාගෙන ඉන්න පුළුවන් මේ වගේ මේ ජාතිවාදී දේශපාලඥයන්ට. එතකොට ඒගොල්ලන්ට ඒක දිගටම කරගෙන යන්න අවශ්‍ය නිසා තමයි මේ පළාත් සභාව අවශ්‍ය නැහැ කියලා කියන්නේ. මේ පළාත් සභාව මම නම් කියන්නේ අපි සමගි ජන බලවේගයේ විදිහට අපේ නායකතුමා කියලා දෙන්නේ පළාත් සභාවල ඒ බලය බෙදීම විතරක් නෙමෙයි හරි විදිහට ඒ බලය බෙදීම. ඒ 13 ඕන කිනා විතරක් නෙමෙයි අපි. පළාත් සභාව ඕන කිනා විතරක් නෙමෙයි අපි කියන්නේ සෑම පළාතකම එක හා සමානව බලය බෙදිය යුතුයි කියලා අපි කියන්නේ. ඒකේ උතුරට එක විදිහක් දකුණට එක විදිහක් නෙවෙයි හැමෝටම එක හා සමාන. පොලිස් බලතලද ඉඩම් බලද මේ හැම එකම එක හා සමානව බෙදිය යුතුයි කියන මතය තමයි අපි ඉන්නේ. ඒක විය යුතුයි. මොකද මේ රටේ තවමත් අපිට ජාතික ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කොතනද ඉන්නේ කියලා කල්පනා කරලා බලන්න. ලේ වැගිරීම මත ඇති කරගත්ත දෙයක් තමයි මේ පළාත් සභාව කියලා කියන්නේ. ඒ දවස්වල පළවෙනි පළාත් සභාව අපේ තාත්තත් හිටියා. ඒ දවස්වල ඒගොල්ලෝ හිරේ ගිහිල්ලා දුක් විඳලා ඔය ඉන්න දැන් ඉන්න ඔය දැන් කණ්ඩායම ඔය රාජසේනාරත්නලා බාරදර්ශම් ප්‍රේමචන්ද්‍ර විජේකුමාර් තුංගල පවා ලේ හලලා තමයි පලා ඔසි අබේගුණ සේකර ඔය කට්ටි ඔක්කොම පලාස බැති කරගත්තේ හේතුව ඇයි හේතුව මේ රටේ ජාතික ප්‍රශ්න විසඳුමක් විදිහට මං අහන්න ගමන් දැන් ඉන්නේ නායකයන්ට මේ ජාතික ප්‍රශ්න ඔගොල්ලෝ විසඳුමක් දීලා තියෙනවද ජාතික ප්‍රශ්න ඇත්තට විසඳුමක් තියෙනවද අපේ රට ඕගොල්ලන්ට ජාතික ප්‍රශ්නයක් කියලා දෙයක් තියෙනවද කියලා නෑ යම් යම් පොඩ්ඩක් අර අපේ සමාජේ ඉන්නවා අන්තිම වාදීන් පිරිසක් ඒ අයට ඇරෙන්න අපිට ප්‍රශ්නයක් තියෙනවා අපිත් එක්ක ඔබට ප්‍රශ්න තියෙනවා ඔබ ඔබගේ මේ නිවුස් ආයතනයේ වැඩ කරන දෙමළ නැගණියක් එක්ක දෙමළ සහෝදරයෙක් එක්ක නෑ මුස්ලිම් සහෝදරයෙක් එක්ක මුස්ලිම් නැගණියක් උගන්ට ප්‍රශ්නයක් තියෙනවා නෑ ඔගොල්ලෝ ඔගොල්ලන්ගේ වැඩ ටික කරගෙන යනවා හැබැයි මේ ජාතික ප්‍රශ්නේ කියන්නේ දේශපාලඥයන් විසින්ම තමුන්ගේ වාසිය සඳහා හදාගත්ත දෙයක් අවසානයේ ඒකට විසඳුමක් දෙන්නේ නැතුව නැවතත් මේ රට 80 ගණන් වල ආපු කැරලි වලට දකුණෙත් කැරල්ලක් ඇතුණා උතුරෙත් කැරල්ලක් ඇතුණා මේ කැරලි වලට අරන් යන්නයි හදන්නේ මොකද ශක්තිමත් දේශපාලඥයා මේ වලට මුහුණ දෙනවා රෙන්ඩ කවදාවත් මිනිස්සු අතර ප්‍රශ්න ඇති කරලා නැවතත් බලයට එන්න දඟලන්නේ නැහැ මේ ආණ්ඩුව කරන්නේ ඒක තමයි ඒ නිසා මම ඉල්ලා සිටිනවා පළාත් සභාව අවශ්‍යයි මේ රට පළාත් සභාව අවශ්‍යයි ඒක සුදු අලියෙක් කරගෙන තියෙන පළාත් සභාවට යන මන්ත්‍රීවරුන් සහ එතන ඉන්න වැඩ කරන කට්ටිය නැතුව පළාත් සභාව වලට ඕන තරම් කරන්න වැඩ තියෙනවා ඒක මෙච්චර කාලයක් ආපු ආණ්ඩුව විසින් ඒක සුදු අලියෙක් කරගෙන නැතුව මේ පළාත් සභාව කියලා කියන්නේ ඇත්තටම රටේ ප්‍රශ්න මේ ජාතික ප්‍රශ්නය කියලා මේ දේශපාලඥයන් විසින් හදාගත්ත මේ ප්‍රශ්නෙට හොඳම විසඳුම ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේ පළාත් සභාව ක්‍රමය අනිවාර්යෙන් ඔය සරත් විරසේකර මහත්තයා මොනා කිව්වත් ඒක නැති කරන්නේ නැහැ මොකද ඉන්දියාවත් එක ගහගත්ත ගිවිසුමක් ඉතින් කොච්චර තුනෙන් දෙක හමුනත් මේක නැති කරගන්නේ නැහැ මොකද මේ වෙලාවේ ඉන්දියාව සද්දයක් දාපු ගමන් අපේ කට්ටිය හාන්සි ඒ නිසා ඕක නැති කරගන්නෙත් මම කියන්නේ මේක ගැන සාකච්ඡාවකරන්නේ මොකද්ද තියෙන මේ බලය බෙදීම තියෙන එකත් එක්ක තියෙන ප්‍රශ්නේ බලය බෙදීම කියන එක තියෙන ප්‍රශ්නේ මොකද්ද මට තේරෙන්නේ නැහැ මොකද්ද ඒකේ ප්‍රශ්නේ කියලා මොකද ඔන්න දැන් ඇත්තටම අපේ රටේ ජාතික ප්‍රශ්නේ විසඳිලා නම් කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි ජාතික ප්‍රශ්නේ විසඳිලා නැහැ නේද තාම මේ දේශපාලඥයන් විසින් ඇති කරගත්ත ප්‍රශ්නේ තාම විසඳලා නැහැනේ තාමත් මේ 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 අහිංසක දෙමළ මිනිසුන්ට මුස්ලිම් මිනිසුන්ට වගේම සිංහල මිනිසුන්ට දැන් බලන්න පාර්ලිමේන්තුවේ පෙරේද විග්නේශ්වරෙන් මහත්මයා කතා කරේ අන්තවාදියෙක්. එතකොට දෙමළත් ඒ වගේ අන්තවාදින් ඉන්නවා මුස්ලිමුත් ඒ වගේ අන්තවාදින් ඉන්නවා සිංහලත් ඒ වගේ අන්තවාදින් ඉන්නවා. එතකොට ඕගොල්ලන් ගිහිල්ලා ඉවර වෙලා මේ අනික් කට්ටියගෙන් නෙමෙයි අහන්නේ විග්නේශ්වරණ කියව ප්‍රකාශ කරන මොකද හිතන්නේ කියලා. ඒ විග්නේශ්වරණ උත් අහන්න ඕනේ ගිහිල්ලා වාසුදේවගෙන් උත් අහන්න ඕනේ. මොකද වාසුදේවලා කියලා කියන්නේ තනිකරම ඔය ඔය දැන් ඔය බයිලා ඔය වයසත් එක්ක බයිලා කියෙව්වට ඒ කාලේ මේ පළාත් සභාවට පවා බලේ බෙදන්න ඕනේ කියලා හැමදාම නැගිටලා කෑ ගහපු මිනිස්සු පළාත් සභාව වලට ඕනේ කියලා කෑ ගහපු මේ හිරේ ගිහපු මිනිස්සු ගිහිලි වරලා කොටි ත්‍රස්තවාදිනික සාම සාකච්ඡා වලට ගිහපු මිනිස්සු ඒතර ඒව එයාගේ බෑනන්ඩි නෙමෙයි මාමන්ඩි නේ කවුද මන් දන්නේ විග්නේශ්වරණ යාගේ නෑයෝ නියාගේ දුවද පුතාද බෙදලා ඉන්නේ ඒතර එයා පාර්ලිමේන්තුවේ කරපු ඒ කතාවට උත්තර හොයන්න ඕනේ අපෙන් නෙමෙයි අහන්න ඕනේ
විග්නේෂ්වරගෙන් අහන්නේ කුස් වාසුදේවගෙන් අහනවා මොකද ඔයාගේ පවුලේ කෙනා කියපු එක ගැන හිතන්නේ කියලා. මොන තරම් බොරුවද මේ රටේ මිනිස්සුන්ට කරන්නේ බලන්න. එකම පිලේ කියන්නේ වාසුදේව එකක් කියනවා. එයාගේ මාමණ්ඩි තව එක මාමණ්ඩිද බෑ නණ්ඩිද තව එකක් කියනවා. එතකොට රටේ මිනිස්සුන්ට මතයක් හදනවා මේ අහිංසක කවුරු හරි දේශපාලඥයෙක් කියපු මතයක් නිසා අපේ රටේ මිනිස්සු බහුතර දෙමළ මිනිස්සුත් එක්ක තරහ වෙනවා. ඇත්තටම බහුතර දෙමළ මිනිස්සුගේ එක නෙමෙයි මතය. ඒ නිසා මම ඉල්ලා සිටින්නේ මේ මේව පිළිබඳව පොඩ්ඩක් මාධ්‍ය විසින් මේ ඇත්ත පෙන්වන්න. මාධ්‍ය විසින් මේව ගැන සාකච්ඡාවකට බඳුන් කරන්න. ඒ වගේම 19 අවශ්‍යයි. 19 පොඩි පොඩි වැරදි අඩුපාඩු තාක්ෂණික ගැටලු හදාගෙන 19 ඉස්සරහට ගේන්න ඕන කියන මතය හදන්න. මොකද ඕගොල්ලන්ට තේරෙයි 18 આવොත් ජනාධිපතිගේ දුර කාලයට සීමාවක් නැහැ. නිකන් හිතලා බඳුර ඡන්ද නැහැ මේ රටේ. ජනාධිපතිගේ දුර කාලයට සීමාවක් නැහැ. එතකොට ඒ පවුලේ දැන් ඔය ගෝඨාභය ජනාධිපතිතුමා දිගට මිදලා ඊට පස්සේ ටික කාලෙකින් බැසිල්ලේ ඊළඟට නාමල්ලේ රාජපක්ෂල විතරද මේ රටේ දේශපාලනය කළ යුත්තේ? නිකන් හිතලා බලන්න. සාමාන්‍ය දේශපාලකයන් නැගිටින්න මේ අවස්ථාවක් දෙන්නේ නැද්ද? රාජපක්ෂලාට ගියපු රටද මේ? මොන කරුමයක්ද මේ? ඔබ තේරුම් අරන් බලන්න. ඒ වගේම මම අවසාන වතාවට කියන්න ඕනේ විශේෂයෙන්ම මට ඇත්තටම මේ මාධ්‍ය හමුවට එන්න අවස්ථාව ලැබුණේ මම හිතන්නේ මැතිවරණේ මාසයක් වගේ පහු වෙලා මට පෞද්ගලිකව මේ අපේ සමගිබ ජන බලවේගයට මනාව දීපු සහ මට මනාව දීලා මට මේ ආදරය දක්වපු සෙනෙහස දක්වපු ශක්තියක් වෙච්ච සියලු දෙනාටම බොහොම ස්තුතියි කියලා කියන්න ඕනේ. බොහොම ස්තුතියි. ප්‍රශ්න ඒ වගේම සඳහන් කරන්න ඕනේ මේ ව්‍යවස්ථාව වෙනස් කිරීම පිළිබඳව ව්‍යවස්ථාවෙම තියෙනවා ක්‍රමවේදයක්. මේ රටේ ජනතාවට සහ ආණ්ඩුවට අපි ප්‍රකාශ කරන්නේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ තියෙන වෙනස් වීම කරනවා නම් ඒ ක්‍රමවේදය අනිවාර්යයෙන්ම ඒ ක්‍රමවේදය පාවිච්චි කරන්න කියන එක. කැමති කැමති විදිහට එක එක යෝජනා දාලා කැබිනට් මණ්ඩලයක ස්ථිර කරගෙන තුනෙන් දෙකේ බලය පාවිච්චි කළ පමණක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න පා කියන එකත් අපි තමුන් වහන්සේලාට මතක් කරලා දෙන්න. මොකද මගේ පියා ගාමිසනායක මැතිතුමා ඉන්දු ලංකා ගිවිසුම හරහා 13 වෙනි සංශෝධනය ඉදිරිපත් කරේ මේ රටේ ඇත්තෙන්ම බලය විමධ්‍යගත කරන්නයි. එතුමා දැනගෙන හිටියා මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් දේශපාලන ගැටලුවක් ඇති වෙන්න පුළුවන් කියලා යම්කිසි දවසක. ඒ නිසා තමයි මේ 13 වෙනි සංශෝධනයට එතුමා සම්පූර්ණ සහයෝගය ලබා දුන්නේ. 13 වෙනි සංශෝධනයෙන් ලබා දීලා තියෙන බලය විමධ්‍යගත කිරීම පළාත් සභා ඇති කිරීම මගේ සහෝදරිය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය ප්‍රකාශ කර පරිදි අහෝසි කරන්න එපා. ඒක ශක්තිමත් කළා මේ රටේ දේශපාලන ගැටලුවට ජනවාර්ගික ප්‍රශ්නයක් එන්න ඉස්සෙල්ලා විසඳුමක් ලබා දෙන්න මේ ආණ්ඩුවට තියෙන හොඳම අවස්ථාව කියන එකත් මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. මොකද තුනෙන් දෙකට ආසන්න බලයක් තියෙනවා. ඒ වගේම අපි ප්‍රකාශ කරන්න ඕනේ හැමතිස්සෙම හොඳ දෙයට අපි උදව් කරනවා. මේ රටේ ජනතාව දැන් තීන්දුවක් දීලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඒ කණ්ඩායමට ආණ්ඩුවක් කරගෙන යන්න. හැබැයි මේ ආණ්ඩුව මේ රට අහිතකර දෙයක් කරනවා නම් මේ රට හානි කරන දෙයක් කරනවා නම් මේ රටේ ජනතාවට විරුද්ධව ඒ දුන්න ජනවරණයට විරුද්ධව යම්කිසි දෙයක් කරනවා නම් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අපි අනිවාර්යයෙන්ම නැගිටිනවා කියන එක හිත ගන්නවා කියන එක මේ රටේ ජනතාවට පැහැදිලි කරන්න ඕනේ. බොහොම ස්තුතියි. ප්‍රශ්න පළාත් සභාවල ප්‍රධානම මූලිකම පළාත් සභා පිහිටුවීමේ අභිමතාර්ථය වුණේ උවමනාව වුණේ මේ අපේ රටේ තියෙන
ජාතික ප්‍රශ්න විසඳුමක් විතර බලය බෙදීම. එතකොට අපේ රටේ මම අහන්නේ ජාතික ප්‍රශ්නේ විසඳුමක් වෙලා තියෙනවද කියලා. දැන් අපිට මේක කොළඹට පැත්තක තියන කොළඹ ගැන අනික් පළාත්වලට යනකොට ඒ ඒ රටේ ඒ ඒ පැතිවල ජනතාව නොයෙකුත් නොයෙකුත් කමියුනිටීස් එක එක මේ 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 ජාති වර්ග නියෝජනය කරන පැති තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ වැඩ කටයුතු වලට ඇත්තටම මේ මේ මම මේකේ වැරද්ද වෙලා තියෙන පළාත් සභාවල ප්‍රශ්නන්නේ පළාත් සභාවලට පත් වෙලා මොකද්ද මේකේ මූලික වුවමනාව කරෙන්න ඕනේ වැඩේ මොකද්ද සහ කරපු වැඩ ටික මොනවද කියන එක හරියට තේරුම් අරගෙන නැහැ. ඒ කියන්නේ මේක ඇත්තටමයි පිහිටුවේ. මේකෙන් කරෙන්න ඕනේ වැඩේ මොනවද? දැන් ආපු ගමන් අපි ඉල්ලන්නේ මොකද්ද? මේගොල්ලෝ ඉල්ලන්නේ මොනවද? මේ සාමාන්‍ය අනිකුත් ජනතාව ඉල්ලන්නේ මේ මේ පළාත් සභාවලින් බලය බෙදීම, පොලිස් බලතල, ඉඩම් බලතල. ඒගොල්ලන්ට මේ රට ඕනම රටක ගොල්ලෝ තේරුම් ගන්න ප්‍රශ්නයක් ජාතින් අතර නිර්මාණය වෙන්නේ යම්කිසි ජාතියකට ඔවුන්ට තේරෙනවා නම් අපිව කොන් කරනවා කියලා. ඒත් තමයි ඒගොල්ලෝ ආයුධ අතර ගන්නෙ. ඒගොල්ලන් ඒකට විසඳුමක් හොයන්නේ. හැබැයි හැම කෙනාටම එක හා සමානව සලකනවා කියලා දැන්නොත් එහෙම කාටවත් ප්‍රශ්නයක් නැහැ. මේ රටේ ඒකනේ වෙලා තියෙන්නේ. මේ රටේ අනිවාර්යෙන් අපි පිළිගන්නවා වැඩි හරියක් ඉන්නේ සිංහල මිනිස්සු, බෞද්ධ මිනිස්සු. හැබැයි අපි වැඩි හරියක් එහෙම මිනිස්සු සිංහල බෞද්ධ මිනිස්සු ඉන්නවා කියලා අපි අනික් ජාතින් අනික් ආගම් වල ලැබිය යුතු යුතුකම් ටික ලැබිය යුතු ඒ මේ මේ වරප්‍රසාද ටික ලබා දෙන්නත් සියලු දේ අපි අරගෙන කනවා නම් ඒක වැරදීනේ. අපිට දැන් අපේ රටේ ඉන්න නොයෙකුත් ජාතින් වල ආගම් සහ ජාති නියෝජනය කරන මිනිසුන්ට ඕගොල්ලෝ යැති මේ රටේ හිටිය ඵලයයි යවුන්ට කියලා කියන්න බෑනේ. ඒගොල්ලන් හැමෝම ශ්‍රී ලාංකිකයෝ. අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. ඒතර මේ ශ්‍රී ලාංකිකයෝ හැමෝටම එක හා සමාන සම්පත් බෙදී යන්නේ නැති ප්‍රශ්නයනේ මේ තියෙන්නේ. ඒ සම්පත් බෙදී යෑම එක හා සමාන වෙන්නේ නැතිකොට තමයි දෙමළ මනුස්සරි තෙන්නේ, උතුරේ ඉන්න මනුස්සරි තෙන්නේ කො අපිට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි ඒගොල්ලන් ආයුධ අතට ගත්තේ. හැම සැරේ මේකයි උනේ. මුස්ලිම් මනුස්සරි තෙන්නේ කො අපිට ලැබෙන ප්‍රමාණය මදි කියලා. ඒකට තවත් උඩගිනි දෙනවා යම් යම් අන්තවාදී ඒගොල්ලන්ව නියෝජනය කරන දේශපාලන කොටස්. ඒකයි වෙලා තියෙන්නේ. මම හිතන්නේ මේ ජාතික ප්‍රශ්නයට පළවෙනි විසඳුම තමයි මේ එක එක ආගම් ජාතීන් මුල් කරගත්තගෙන හදාගත්ත මම ඒක ටිකක් කන්ට්‍රවර්ෂල් දෙයක් ඒ ඇත්ත කතාව එක එක ආගම් ජාතීන් හදාගෙන මුල් කරගත්ත හදාගත්ත පක්ෂ සහ කණ්ඩායම් ඉන්නවනේ ඔක්කොම අහෝසි කළ යුතුයි මගේ පෞද්ගලික මතය හොඳේ ඒව අහෝසි කළා මේගොල්ලන් හැමෝටම විතැන් වෙන්න පුළුවන් තැනක් තියෙනවනේ ප්‍රධාන පක්ෂ දෙකක් තියෙනවා දෙකෙන් තමුන්ගේ ප්‍රතිපත්ති වැඩියෙන්ම ගැලපෙන තැන කොහෙද එතන ගිල හිටගන්න එතකොට කේවල් කරන්න ඉන්නේ නැහැ කවුරු තේරුණාද තම තමන්ට උවමනාව දේවල් කේවල් කරන්නේ නැහැ මේකේ විශාල දැන් මේ ඔය හදාගත්ත ගොඩාක් එක එක ಜಾති නාගම් නියෝජනය කරමින් හදාගත්ත පක්ෂ හැමෝමනේ මං කියන්නේ සමහර පක්ෂ ඇත්තට මේ ಜಾතින් සහ ආගම් වලට අවශ්‍ය දේ අද වෙනකොට සිද්ධ කරලා තියෙනවද ඒ ඉල්ලීම් ඉටු කරලා තියෙනවද පාර්ලිමේන්තුවට පළාත් සභාවට යම්කිසි දේශපාලන තන්ත්‍රයකට ආපු ගමන් මේ දේශපාලන පක්ෂ ඒගොල්ලන්ගේ වැඩ තම තමන්ගේ පෞද්ගලික වැඩ ඒගොල්ලන් ඇත්තටම තමුන් නියෝජනය කරන කොට්ටාසය වෙනුවෙන් පෙනීදලා නැහැනේ පෙනීහිටනම් අද වෙනකොට මේ ප්‍රශ්න විසඳලා තියෙන්නේ නැහැ ඒ නිසා මම කියන්නේ මේකට තියෙන ප්‍රධානම මේ පළාත් සභාවල ගැටලුවක් නැහැ මේ පළාත් සභාව හැදුවේ ඇත්තටම මේ මේ රටට යමක් කරන්න ඕනේ කියන මතයෙන් හැබැයි ඉතින් පළාත් සභාව වලට ඒ ක්‍රියාදාමයකට ඇතුල් වෙන පිරිසට අමතක වෙනවා මොකටද මේක ගෙනාවේ කියලා ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ අනිත් එක තමයි ඉන්දියාවෙන් ආණ්ඩුව ප්‍රශ්න කරනකොට ආණ්ඩුවේ ඉන්න නායකයන් කියනවා 13 plus කියලා. හැබැයි ඡන්දෙන් පස්සේ කියනවා නැත්තම් ඡන්දෙට ඉස්සෙල්ලා කියනවා නෑ 13 වෙනි සංශෝධනය හොඳ නෑ ඒක මේ විමධිගත මේ බලය විමධිගත කිරීමක් ඇති වෙලා නෑ ඒක සුදු අලිය කියලා ඒ ඡන්දය ලබා ගන්න ප්‍රකාශ කරනවා. ඉතින් හරි ප්‍රතිපත්තියක් හරි ස්ථාවර ප්‍රතිපත්තියක් ආණ්ඩුව මේ රටේ ජනතාවට ප්‍රකාශ කරන්න පළාත් සභා ක්‍රමය හොඳ නැත්තම් අපි ඉල්ලා සිටින ආණ්ඩුවෙන් එහෙනම් ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය මොකද්ද කියන එක ඉතා පැහැදිලිව මේ රටේ ජනතාවට පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරන්න කියන එකත් අපි මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. 13 වෙනි සංශෝධනයෙන් අපි ඇති කරා පළාත් සභා ක්‍රමය. ඒකට විකල්පය මොකද්ද? ආණ්ඩුවෙන් ඉදිරිපත් කරන්න යන විකල්පය මොකද්ද කියන එක මම හිතන්නේ මේ රටේ ජනතාවට සහ පාර්ලිමේන්තුවට දැනුවත් කරොත් ඒගොල්ලන්ගේ වැඩසටහන මොකද්ද කියන එක හොඳයි කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න. ජේතු කියලා දුමුති මේ කියන්නේ
මම කියන්නේ මේ එක එක කණ්ඩායම් වලට කියන්නේ පළාත් පළාත් නමයක් තියෙනවා වෙන වෙනම පළාත් වලට වෙනම පළාත් සභා දලා තියෙනවා ඒගොල්ලන්ට වෙන වෙනම බලය එක තැනකට රැස් කරන්න නැතුව බෙදා හරින උනිකට මගේ පෞද්ගලික මතය ඒක විය යුතු ඒ සඳහානේ පළාත් සභා ගණාවේ 80 ගණන් වල ඔය සියලු දෙනාම ඔය වාසු දෙ දැන් ඔය කණ්ඩායම ඉන්න බොහෝ දෙනා මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක දැන් ඔය ඉඳගෙන ඉන්න ඔය කමියුනිස්ට් පක්ෂය සම සමාජ පක්ෂය ඔය ඔක්කොම වාම පක්ෂ වල ඉන්න නියෝජිතයන් ඔක්කොම කෑ ගැවෙ ඔකට ඒගොල්ලන් මේ තමුන්ගේ තරුණ කාලේ රැඩිකල් කාලේ දැන් වගේ නෙමෙයි ඒ කාලේ ඒගොල්ලන් බෝට්ටු අරගෙන මේ හෙලිකොප්ටර් වල ගිහිල්ලා දෙමළ මිනිසුත් එක්ක කොටිත් එක්ක ත්‍රස්තවාදින් එක්ක වටමේස සාකච්ඡා වලට ආවේ ඕවලට නැතුව ඒකට නෙමෙයි මේ ඒගොල්ලන් ඉන්දු ලංකා ගිවිසුමත් එක්ක ඒව කතා කරගත්තේ වාසුදේවල මැතිතුමාලගෙන් අහන්නකෝ ඒතර එතකොට ඔය ඒ දවස්වල මහජන පක්ෂයේ හිටපු වයිපී ද සිල්වලා එතකොට ඔය අපේ තාත්තලා රාජන් සේනාරත්නලා ඔසී අබේගුණසේකරලා ඔක්කොටම ඕන උනේ මේ රටේ තියෙන ජාතික ප්‍රශ්නෙට විසඳුමක් විදිහට මේ බලය බෙදා හැරීම බලය බෙදන්න හරින්නේ නැතු මොකද මේ රටේ උන තනි ක්‍රම එකම ජාතියක් එකම ආගමක් එකම මිනිසු කොට්ටාසයක් විතරක් නම් ඉන්නේ ඔය කිනිද වැඩ කටයුතු ටික කරගෙන ඉන්න බලන්නකෝ දැන් වෙන මුකුත් ඕනේ නැහැ එක එක තැන් වලට යනවා නීතිත් වෙනස්නේ කොච්චර වෙනස්කම් කරගෙකුතුද බලන්නකෝ යාපනයේ තේසවලාමේ නීතිය තියෙනවා කැන් මේ අරේ නුවරට යනකොට කැන්ඩි නීතිය තියෙනවා මේ ඔක්කොම ඒ කියන්නේ මම නම් කියන්නේ මේ හැම දෙයකම හරි හරි මැද තැනකට පැමිණිය යුතුයි ඒකයි මම කියන්නේ මේ නායකයා විසින් මේ වලට නොබියව මුහුණ දෙන්න ඕනේ කියලා ඒ කියන්නේ මේ වගේ ප්‍රශ්න වලදී නෑ 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 එක එක කෙනාට ඕන විදිහට එක එක දේශපාලන කණ්ඩායම් වලට සහ තමුන්ගේ අනාගතයට අවශ්‍ය විදිහට මේ ප්‍රශ්න විසඳනවා නෙවෙයි රටේ මිනිසුන් නැවතත් ආයුධ අතර ගන්න නැති විදිහට මේ ප්‍රශ්න විසඳිය යුතුයි. ඒකයි මම කියන්නේ මේක මේ දැනට ඔය මාධ්‍ය වලින් පොඩ්ඩක් මේ පොඩි ෆවුන්ඩේෂන් එකක් දාලා නැත්තම් පොඩි බැම්මක් බඳලා ওই ටික වහලා තියන්න පුළුවන්. හැබැයි මේක කොයි වෙලාවක හරි පුපුරනවා. නිතරම මේ රටේ ආණ්ඩුවෙන් කරන්නේ මාධ්‍ය සංදර්ශන. ඒ කියන්නේ මීඩියා සංදර්ශන. නැත්තම් ඥාත්‍ය. ඒ හින්දා එහෙම ඒ විදිහවත් කරන්නේ නැතුව ඉතා පැහැදිලි බහුතරයක් ලබා දීලා තියෙනවා. ඒ බහුතරය පාවිච්චි කළා අපි ආණ්ඩුවට කියන්නේ ජනතාව බලාපොරොත්තු වෙච්ච ඒ සංවර්ධනය ජනතාව බලාපොරොත්තු වෙච්ච ඒ ඡන්දෙ දීපු දේවල් ආණ්ඩුව දැන් හොඳ අවස්ථාවක් ක්‍රියාත්මක කරන්න දැන් ඔය මයික්සෝ එක සංදර්ශන කරනවා මාධ්‍ය ගැන කියෝගේ ලොන්ඩරි දෙක සමහර දැන් මම මේ කියපු කතාව පොඩ්ඩක් එඩිට් කරලි වල හිරුනිකා මේ මෙන්න මේ විදිහට කිව්වා කියලා ඒ කියන්නේ කොටි කොටින්ට දීපු කොටින්ට වගේ බලයක් දෙන්න ඕනේ මොකක් හරි කතාවක් හදලා දායි වෙබ්සයිට් එක හරි ඒගොල්ලන් මේ වල හරි මේක හරියට අහගෙන ඉන්න මොලයක් තියෙන මිනිස්සුත් තේරුම් ගන්න අපි මේ මොකද්ද කියන්නේ කියලා ඒ කියන්නේ අපි මේ කියන්නේ මේ අනාගතයට වෙන්න ඕන වෙන දේවල් දැන් මේ අපිට පේනවනේ අනාගතේ වෙන්න තියෙන දේවල් ඒක පැහැදිලිනේ මේ අන මාර්ගය අනුව මොකද මහින්ද රාජපක්ෂ මැතිතුමාල හැම අවස්ථාවක මේ ඒ පවුල සහ ඒ රාජපක්ෂ කඳවුරේ විදිහ තමයි බෙදාවෙන් කොට يعني රණ්ඩු කරලා يعني බලේ නෙවෙයි මිනිස්සු අතර ප්‍රශ්න ඇති කරලා මේ මේ ආණ්ඩු කිරීම. ඒක තමයි ඒගොල්ලන්ගේ එකම ඒක නිසා තමයි ඒගොල්ලෝ අතර රඳා පවතින්නේ. මොකද අපේ මිනිස්සු වලට අහුවෙන හින්දා. මේ ක්‍රමවේදයට ඉස්සරහට ගියොත් එම මේ නැවතත් මේ රටේ අවි ආයුධ ගන්න ප්‍රශ්නයක් එනවා. ඒක තේරුම් ගන්න. මොකද රටේ මිනිසුන්ට බඩගින්න දැනෙන්න ගන්නවා තව ටිකක් අවුරුද්දක් දෙකක් යනකොට ණය බර අහස උසට. එතකොට ඉදිරියේදී මේ වගේ වනාන්තර විනාශ කරලා ඉවරලා ටික ටික කාන්තාරයක් බවට පත් වෙනවා. මෙන්න මුකුත් ඕනේ මේ මේ ජනමාරි සිට මේ වෙනත අද වෙනකොට ළමා අපචාර බාන 4480 ගණක්. ළමා අපචාර ළමයින්ට විතරක් වෙච්ච කරදර. එතකොට මේ මාස කීපය ඇතුළත මේ 9 වෙනි මාසේ ඇයි මේ රටේ ජනතාවගේ මනස විකෘති වෙලා ඉන්නේ නැත්තම් මෙහෙම ආණ්ඩුවක් සහ ජනාධිපති කෙනෙක් පත් කරගන්නේ නැහනේ විශාල වශයෙන් මිනිසුන්ගේ මනස විකෘති වෙලා ඉන්නේ මේ 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 අවුරුද්ද තමයි මේ මුළු ඉතිහාසෙම වැඩිම ළමා අපචාර ප්‍රමාණයක් වාර්තාගත වෙච්ච දැන් වාර්තාගත වෙච්ච ගාන 4000 ගානේ වාර්තා නොවිච්ච ගාන කොච්චරද කියලා හිතලා බලන්න එතන මේ රට යන්නේ තනිකර මිනිසුන්ගේ මනසයි මේ ඔක්කොම යන්නේ තනිකර අනික් පැත්තට මේ ඔක්කොමත් එක්ක කවදා හරි දවසක මිනිසුන්ට මේවා තේරෙන කාලෙ වෙනකොට මේ රට විනාශ වෙලා ඉවරයි ඒ වගේම මම සඳහන් කරන්න ඕනේ අපේ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ශ්‍රේෂ්ඨ පියා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා එතුමාගේ ජීවිතය අහිමි වුණේ දේශපාලනය සහ ජනතාව වෙනුවෙන්. ඒ වගේම තමයි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියගේ ශ්‍රේෂ්ඨ පියා ජීවිතේ නැති වුණේ දේශපාලන නිසා. දේශපාලන කරන නිසා තමයි ඒ ජනතාවට ආදරය කරපු නිසා තමයි අද හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියට තාත්ත කෙනෙක් අහිමි වෙලා තියෙන්නේ.
එතුමාද හිටියානම් මං හිතන්නේ 100 කෙනෙක් වෙලා ඒ දරු සෙනෙහස අද භුක්ති විඳයි. ඒ වගේම තමයි මගේ පියා ගාමිසනායක මැතිතුමාත් අපිට අහිමි වුණේ. මේ රටට අහිමි වුණේ ඒ දේශපාලනය සහ මේ රටට තියෙන ආදරය කැක්කුම නිසා කියන එක මම මතක් කරලා දෙනවා. මේ කාරණේ මං කියන්නේ අද මේ මාධ්‍ය මේකෙන් පස්සේ අනිවාර්යයෙන්ම හිරුනිකා මැතිණිය ප්‍රකාශ කර පරිදි නංගි කිව්වා වගේ අනිවාර්යයෙන්ම කණ්ඩායමක් ඉන්නවා මුදල් ගෙවලා 1000 ගණනක් ඉන්නවා සෝෂල් මීඩියා එකේ අපිට ගහන්න මොකක් හරි කුණක් අල්ලගෙන ඒ කොටස විතරක් දාලා ඒකට තිත්ත කුණහරපෙන් බලන කණ්ඩායමක් ඉන්නවා මේ කට්ටිය මේ වගේ කියලා මම මතක් කරලා දෙන්නේ අපිත් මේ රට ආදරේ අපි මේ රට වෙනුවෙන් වැඩ කරන්නේ මේ රටේ ජනතාව ගන්න ප්‍රජාතන්ත්‍රවාදී රාමුතුල ගන්න තීන්දුව తీන වලට අපි හිස් නමලා හැබැයි අපේ රට වෙනුවෙන් අපේ පියාලගේ නාමෙන් අපි අනිවාර්යයෙන්ම ඒ කටයුතු ඒ වගකීම් අපි ඉෂ්ට කරනවා කියන එකත් මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. ඒ දොස් කියන කෙනත් කියනනේ ඔය විදිහටම අපිට අසභ්‍ය වචනෙන් බැනලා ඔය දොස් කියන කට්ටිය තව අවුරුද්දක් යන ගලින් අපිට හොඳ කියලා ඉවර වෙලා මේ ආණ්ඩුව පෙරලන්නේ ඒගොල්ලෝ තමයි ඉස්සරහට එන්නේ. ඒකත් වෙනවා. අපි සමගි ජන බලවේගී අපි සමගියෙන් ඉන්නේ විපක්ෂයක් හැටියට සජිත් ප්‍රේමදාස මහත්මයාගේ විපක්ෂ නායක ධුරයෙන් යටතේ අපි ඉතා සමගියෙන් මේ රටේ අනාගතය වෙනුවෙන් අපි වැඩ කරනවා එක්සත් ජාතික පක්ෂයේ අලුත් නායකෙක්ට ඉඩ දෙනවා නම් රණවීර වික්‍රමසිංහ මහත්මයා එන්න මම නම් කවදාකවත් හිතන්නේ නැහැ රණවීර වික්‍රමසිංහ මහත්මයා ඉල්ලා අස් වෙලා සිය කැමැත්තෙන් වෙන කෙනෙකුට නැත්තම් කෘති අධිකාරී මණ්ඩලයේ ඡන්දයකින් වෙන කෙනෙකුට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයක් නායකත්වයේ බාර ගන්න ඉඩ දෙයි කියලා. හැබැයි අපි එක්සත් ජාතික පක්ෂයේ අලුත් නායකත්වයක් බිහි වෙනවා නම් අපි ඒකට සුපතනවා. අපි ලෑස්ටි එක්සත් ජාතික පක්ෂත් එක්ක නිල වශයෙන් අනාගතයේදී නායකත්වය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ඒ ගැටළු විසඳුවෙන් පස්සේ සාකච්ඡා කළා පොදු ස්ථානයකට අපිට එන්න පුළුවන් නම් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වය යටතේ මතක තියාගන්න එතුමා විපක්ෂ නායක හැටියට කටයුතු කරනවා කියන එක එතුමාගේ නායකත්වයෙන් යටතේ එක්සත් ජාතික පක්ෂය ලෑස්ති නම් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න අපි ලෑස්තියි. හැබැයි මේ කවුද නායකයා වෙන්නේ මේ කොහොමද නායකයා වෙන්නේ අලුත් නායකයෙක් කෙනා නැද්ද කියන එකට ඇත්තෙන්ම සමගි ජන බලවේගයේ අපිට එච්චර ඒක අදාළ නැහැ. අපි එක්සත් ජාතික පාක්ෂිකයන් කියලා. අපිත් මතක තියාගන්න කැපුවත් කොළ මම ඉපදෙනකොට මගේ පියා එක්සත් ජාතික පක්ෂයේ ලාබාල මන්ත්‍රීවරයෙක් විපක්ෂ මන්ත්‍රීවරයෙක් ඒ වගේම හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය ගේ ශ්‍රේෂ්ඨ පියත් ඒ කාලේ දේශපාලනය කරා මන්ත්‍රීවරයෙක් හැටියට හිටියා ඇමතිවරයෙක් වශයෙන් කටයුතු කරා එතුමිය ඉපදෙනකොටත් එතුමියගේ තාත්තා දේශපාලන වෙනුවෙන් මේ රට වෙනුවෙන් කැපවලා වැඩ කරපු කෙනෙක්. ඒ හින්දා අපි අලුත් මාර්ගයකට ඇවිල්ලා තියෙන්නේ අලුත් මගකට ඇවිල්ලා තියෙන්නේ අපේ ඉලක්කය 2024 දී ජනාධිපති මැතිවරණය අපි ඒ හරහා වැඩ කරනවා. අපි ප්‍රාර්ථනා කරනවා එක්සත් ජාතික පක්ෂයේ ගැටළු විසඳාගෙන නව නායකයෙක් එනවා නම් මම කිව්වා වගේ මගේ පෞද්ගලික මතය නම් රණවීර වික්‍රමසිංහ මැතිතුමා තව අවුරුදු 26කටවත් යන්නේ නැහැ. දැන් අවුරුදු 26ක් හිටියා. තව අවුරුදු 26ක් ඉඳී. ඉතින් ඒ වෙනස් වීමක් වෙනවා නම් හොඳයි කියලා අපි කල්පනා කරන අතර මගේ පෞද්ගලික මතය නම් එහෙම වෙනස් වීමක් ඇති වෙන්නේ නැහැ කියලා. එතුමා තමයි නායකයා. එතුමා තමයි මේ සැරේ ලයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්නේ. අනිවාර්යයෙන්. දැන් තව සතියක් දෙකක් යනකම් ඔක ඇදලා ඉවරලා ඇතුලේ කට්ටිව රණ්ඩු කරවයි. ඔයා වජිරට ගිහින් කියනවා ඔයා තම හොරෙන් එන්න කියලා වජිරට කියනවා ඔයා තමයි මේක බාර ගන්න ඕනේ කියලා. රවිට හොරෙන් එන්න කියලා දිනවා ඔයා තමයි බාර ගන්න ඕනේ කියලා. දයාට එන්න කියලා කියනවා ඔයා තමයි බාර ගන්න ඕනේ කියලා. නවීන ඇටෙන්න කියලා කියනවා ඔයා තමයි කියලා. ඊට පස්සේ අකිලට කියනවා ඔයා තමයි. ඊට පස්සේ ඒගොල්ලන් කට්ටිය කොටවනවා. මෙයා හිනාවේ බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ආ ඔක්කොම රණ්ඩුනේ නේ. එහෙනම් ඉතින් මම ඉන්නම් කියලා එයා ඉන්නවා. ඉන්න ගමන් කියනවා ජාතික ලැයිස්තුවත් ඕකම කරනවා. කරලා තව සතියක් දෙකක් යනකොට එයා පාර්ලිමේන්තුත් එනවා. ඊයේ පොය දිනේදී විපක්ෂ නායක කාර්යාලය කරපු බණ දේශනාව මං හිතන්නේ මට අවුරුදු 26කට උඩදී අහන්න ලැබුණා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ දේශපාලන ගමන වෙනස් වෙනවා. මොකද ඒ බණදී
නායක ස්වාමින් වහන්සේ දේශනා කරේ ඒ ඒ බණ ඇහුවොත් මං හිතන්නේ නැවතරක් මේ රටේ ජනතාවත් ඒ බණ ඇහුවොත් විපක්ෂයේ ඉන්න සියලුම දේශපාලන නායකයෝත් ඒ බණ ඇහුවොත් මං හිතන්නේ මීට වැඩි අනාගතයේදී තීන්දුව